අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ මේ වන විට දැඩි කතාබහක නිර්මාණය වී තිබෙනවා. පසුගියදා බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකා එක්සත් ජනපදයේ සිට මෙරටට පැමිණි අතර ඒ මහතා මේ වන විට නිරෝධායනයේ පසු වනවා. ඒ මහතාගේ නිරෝධායන කාල සීමාව එළඹෙන 6 වනදා අවසන් වන අතර 6 වනදායින් පසුව පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම බැසිල් රාජපක්ෂ මහතා හමු වී ඒ මහතාගේ ඉදිරි පාර්ලිමේන්තු පැමිණීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වන ඒ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට සමගාමීව රජයේ පාර්ශවයේ විවිධ සංශෝධනද සිදුවිය හැකි බවටයි තොරතුරු වාර්තා වන්නේ. බැසිල් රාජපක්ෂ මහතා ඉදිරියේදී පාර්ලිමේන්තුවට පැමිණිය හොත් ඔහුට මන්ත්‍රී ධෝරය ලබා දීම සඳහා ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකුට සිය මන්ත්‍රී ධෝරයෙන් ඉල්ලා අස්වීමට සිදුවනවා. මේ වන විටත් බැසිල් රාජපක්ෂ මහතා හට මන්ත්‍රී අසුන ලබා දීම සඳහා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම සිය මන්ත්‍රී ධෝරයෙන් ඉල්ලා අස්වීමට කැමැත්ත පළ කර තිබෙන බවටයි පක්ෂාභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මේ අතර බැසිල් රාජපක්ෂ මහතාගේ ඉදිරි පාර්ලිමේන්තු පැමිණීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එක්ව සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි සතියේදී අනිවාර්යෙන් බැසිල් රාජපක්ෂ මහතුමා පාර්ලිමේන්තුවේට පැමිණෙයි කියලා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලයිස්තුවේ සියලුම මන්ත්‍රීවරු කැමැත්ත ප්‍රකාශ කළා තියෙනවා බැසිල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට එනවා නම් ඒ ධූරය අබල දෙන්න ඒක ගැන කිසිම ගැටලුවක් ප්‍රශ්නයක් මුකුත් නැහැ. අද තෙල්මිල වැඩි වෙලා තියෙනවා ඒක විශාල ප්‍රශ්නයක් තියෙනවා. අනිකුත් අංශවල යම් යම් ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒකෙදි එතුමාට පළපුරුද්දක් තියෙනවා හැකියාවක් තියෙනවා වැඩ කරලා. ඉතින් ඒ ධූරය ලබාගෙන එතුමා එන්න ඕනේ කියන අදහස අපි බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලකයන් පළ කළේ මෙවන් අදහසක්. විපක්ෂයේ බලයට කෑදර කමින් බලාගෙන ඉන්න උදවිය දන්න බැසිල් රාජපක්ෂ මැතිතුමා එනෝ කියන්නේ මේ ආණ්ඩුව තවත් ශක්තිමත් වෙනවා පාර්ලිමේන්තුව ඇතුළට ආව. තෙල් මිල විතරක් නෙවෙයි බොහෝ දේවල් වල බොහොම සුබදායි රට බලාපොරොත්තු ජනතාව බලාපොරොත්තු වෙනස්කම් රාශියක් හෙට දවස සුන්දර කරන්නට කටයුතු කරයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ අවුරුදු එකහමාරක් තව මාසෙකින් අවසන් වෙනවා. මේ රටේ ජනතාව ඔබතුමාට තව අවුරුදු 3හමාරකට බලය දීලා තියෙනවා. දැන් මේ මාස 3න් 3ට මට මේ රට හදන්න බෑ ආර්ථිකය හදන්න බෑ අරයමදි මෙයාමදි කිය කියා ඉන්නේ නැතුව ඔය ගන්න ඕන ටික ඔක්කොම එකසරේ ගන්න. ඔය ඔක්කොම ටිකත් අරගෙන මහා ප්‍රබල අමාත්‍යංශ දීලා බලන්නක රට හදන්න ඔබතුමාට පුළුවන්ද කියලා මේ රට වෙනුවෙන් මොනවා හරි කරලා පෙන්වන්න කියන එකයි අපි ජනාධිපතිතුමාට කියන්න තියෙන්නේ. විපක්ෂේ නම් කලබල වෙලා තියෙන බැසිල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට එහෙම පිළිබඳව. හැබැයි බැසිල් රාජපක්ෂ මැතිතුමා ග්‍රාමීය ජනතාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරපු නායකයෙක්. එතුමා පාර්ලිමේන්තුවට ආවා කියලා හිටන් සීලොම් ප්‍රශ්න විසඳනවා කියලා අපි කියලා නැහැ. හැබැයි ආර්ථික කළමනාකරණයක් කරන්න එතුමාගේ ලොකු දායකත්වයක් තියෙනවා. දැන් බැසිල් රාජපක්ෂ මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවට එන්න කවුද පාර්ලිමේන්තුවෙන් අයින් වෙන්නේ? ඒ සම්බන්ධව ආණ්ඩුව කියන්නේ නැහැ. එහෙනම් ජාතික ලයිස්තුවෙන් අහවල් මන්ත්‍රීවල අයින් වෙලා බැසිල් රාජපක්ෂ මහත්තයාට මෙන්න මේ අපි මේ මෙන්න මේ මන්ත්‍රී ධූරය අහවල් එක්කිනාගේ දෙනවා කියනවා. අද මේ ජනතාවට දවසින් දවස මොකක් හරි දෙයක් දෙනවා හිතන්න. මේ ආණ්ඩුව තිහින මවනවා. හැබැයි කනගාටුට කාරණාව තියෙන්නේ මේ අද උදේ වෙනකොටත් බැසිල් රාජපක්ෂ මැතිතුමා තවමත් තීරණය කරලා නැහැ පාර්ලිමේන්තුවට එන්නේ. බැසිල් රාජපක්ෂ මැතිතුමා අකමැති වුණත් මේ වෙලාවේ පාර්ලිමේන්තුවට ගෙනීමේ වගකීමේ සටනේ අපි ඉන්නවා. අපි මොන ක්‍රමයෙන් හරි බැසිල් මැතිතුමාව පාර්ලිමේන්තුවට ගේනවා. ගේනවා විතරක් නෙවෙයි ඒ ගෙනාවු පළවෙනි දවසේ වරුවක් යනකොට මේ රටට යම් වෙනසක් පෙන්වනවායි කියන ඉංග්‍රීත් අපි මේ අවස්ථාවේ ලබා දෙන්න. පොහොට්ටු පක්ෂයේ උදවිය කියන්නේ බැසිල් රාජපක්ෂ කියන්නේ ਸਰව බලධාරී මෙහෙයුම්කාරයෙක් කියලානේ. ඉතින් අපි බලමු තෙල් මිල අඩු කරයිද ඒ ਸਰව බලධාරියානේ යහපාලන ආණ්ඩුව බලයට පත් වෙච්ච ගමන් එදාම බෑග් එක අරගෙන කාටත් නොකිය එයාපෝට් එකෙන් පිට වෙලා ගියේ. එතුමා ඇයි මේ වෙලාවේ රට දාලා ගියේ? තමන්ගේ පාක්ෂිකයෝ දාලා ගියේ. ඉතින් එහෙම ගියපු මිනිහෙක් පිළිබඳව විශ්වාසය තියාගන්න පුළුවන්ද? මුදල් ලැබෙති වෙන ඇමරිකාවේද නැත්නම් චීනේද? ලංකාවේ. ඇමරිකාවේ ඉඳලා චීන රාජ්‍යයේ අයිතිවාසිකම් පිළිබඳව කටයුතු කරන තැනැත්තෙකුට අපේ රටේ සම්පූර්ණ මූල්‍ය පාලනය බාර දෙන්න තරම් ජනාධිපතිතුම අඥාන තීන්දුවක් ගනී කියලා මම විශ්වාස කරන්නේ නැහැ. රට තුල වර්තමානයේ අරාජික තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන්නේ. අද ඇමති මණ්ඩලයට බලයක් නැහැ. ඇමති මණ්ඩලය නිෂ්ක්‍රීය කරලා තියෙන්නේ. අපි දකින්නේ නැහැ වගකීමක් අරගෙන එහෙම කටයුතු කරන කෙනෙක්. එතුමා ආවා කියලා ඉතින් එතුමාට මුදල් අච්චු ගහලා හරි ගෙදරින් ගෙනෙල්ලා හරි තෙල් මිල අඩු කරන්න බෑ. අපි හිතන්නේ එතුමාටත් ඔක අඩු කරන්න පුළුවන් වෙයි කියලා. ඒත් කරනවා නම් එතුමා එනකන් ඉන්න ඕනේ නැහනේ. එයා වැඩ වෙලා ඉඳපු කාලේ තමයි 2015 අපි අතු ගාලා දැම්මේ. අපි යන ගමන අපිට පහසු කරන එක තමයි ඔයගොල්ලෝ ඇවිල්ලා කරන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.